මේ රටේ බඳනාගාර ශේෂ්‍රය ගැන අපිට කතා කරාම අපට මතගේට එන්නේ අමානුසිික වදහිංසන. ඒ අමා ගාතනසා වදහිංසන එකක් කරලා උනුසුම යන්න ඉස්සල්ලා තවත් එකක්ක නවා. මේ විදි මයි බන්ඳා ශේෂ්‍රය තුළ සිද්ධවෙෙන් ො දක් පෞවගිය කාලේ කදුර්ගස්සාර එල්ලිමමානන් සිරකඳවරේ රැඳවියකට ඉතාමත් අමානුසික වදහිංසනවලට පමුණල ගහල ගහල මේ රැඳරියාව ගාතනය කරනවා. ඒ ගාතනය උණුසුම යන්නත් ඉස්සල්ලාම. මෙ අපිටවිල්ලදේෙනවා තවත් වදහිංසනයක් සම්බන්ධව පැමිණිල්ලා. මේ වදහිංසනය තමයි ලංකාවේ නර්තනය සම්බන්ධව දක්ෂේක්වෙක්්චම තරුණෙක්ව ඕෂද නිලාන් වීරපුරණ කියන තරුණයා යම් කෙසි හේතුවම් මත කඩුුවල අධිකරණය විසින් රක්ෂිත වධනා ගාරගත කරනවා. මේ තරුණාව ජනවාරි මාස පාලුස්සෙනදින රක්ෂිත බන්ධනාගාරගත කරාම මොහුව දාසෙවැනි දින බෝකම්ර බන්ධනාගාරයට යවනෝ නිරෝධානය සඳ. ඒ අවනෝතෙත් මොහ යම් අසනීපතත්තකඉන්න මේ බෝගම්බර බන්ධනාගාරයට අව්වට පත්ස තරුණට ඒ ඉන්න එක්තරා නිලධාරෙන් කීප දෙනෙක් අමානුසික ලෙස වදහින්සිනට පත්කරන අමානු සිික ලෙස පහර දෙනවා. තිිස්තුන්දාා ඒේබ අඹරලා ඒ කේබල්ලකෙන් තමයි පහර දෙන්නේ. මෙහම පහරදිනලා ඉවර වෙලා උඹ ගැනත් බෙනකගන් තමයි අපි හිටියේ කියල ප්‍රකාශ කරමින් තමයි පහර දෙන්නේ. ඊට පත්සේ මේ තරුණයට ගරු අධිකරණය විසින් ලබ දහනනිද. දහනමවෙනිද ඇපලබාදීල ඒ සියලු කටයුතු යරුුණනාම අනිවාරයෙන්ම රැඳවියෙක්ව එදිනම ඒ රැඳවියාව මුදාාරින් නොනොක තමයි නීතිය බඳනාගාරය. නමුත් මේ රැඳව මේ දානමවෙනිද ඇපදීපු මේ රැඳවියාව නිදහස් කරන්න විසි දෙවෙනිද. බෝගම්බරින මොව ැල්ල වරලා විසි එක්වනි CRP. බධනාගාරයට CRP බන්ධනාගාරය තර පෙරර බන්ධනාගාරය පරිදිීම අමානුසික විදියට පාර දෙෙනවා. මාරාන්තික පාරදීීමතාමයට මේ තරුණයට බන්ධනාගාරී ලිධාරී එල්ලකරන්නේ. ඒල්ල කරන්නෙත් උඹයිනකන් තම අප හටියේ බාපි යන බලාගන්නන්ගේ ලීඩ පස්සේ මේ රැදිවියාට පාරදිීල පාරදිීල ඒ අදාල සිර මැදිරිවලට දානකොට. සිරමැදරිවල් ් හිල්ල කියනවා අලු ඒ සිරකරුවන්ට මේ රැඳවට පහර දෙන්න කියලා. මොන මොන තරන් අමානුසික මේ බඳනාගර නිලධාරින්. මීීමමත්ව පැම්ිණිලා තමයි මේ පහරදීම සිද්ධ කරන්න. අපිට සැකත් තියෙනවා අපිට සැකයන්නේ පෙර පෙර සිදුවීම් තියෙනවා. ඒකත් එක්කා අපට බරාපාතල සැකයත් තියෙනවා මේ පාරදීම් කරන්නේ කොන්ත්‍රාත්කද කියලා. මොකද මේක තමයි සිිස්ටම් එක. එල්ලියේ එල්ලිය ඉන්නවන යම් පුද්‍යලය කෙයාගේ යම් තරාකාරේ බන්ධනාගාරය ගතවෙලා ඉන්නවනම් අද බන්ධනාගාර නිලධාරින් ලෞව්වා අර අර ඇතුල ඉන්න රැදවට පහරද දෙන්න පුුවන් සිිටම් එකත් දැන් දයනවා ඒ ිටම එක තියන්නන්නේ ඇල්ල හිතතා මතා මුදල් වලට අරක්කු බෝතලේට තමයි මේ අමානුසික ක්‍රියාවල් සිද්ධ කරන්න. ඊට පස්සේ මේ රදවියාව විසි දෙවැනිද මේ රදවිිය කෙලම්බ රෝහලට ඇතුල් කරනවා හෝමගම ආණ්ඩ ස්පිරිතාල් ඇතුල් කරනේ රැද ව්‍යාව ඉක්මණින් මේ ප්‍රතිකාර අවශ්‍ය නිසා ගෙනනිිත්තම ප්‍රයිවට හොස්පිල් ලින් බාරගන්න නෑ මොක ඒ තරම් පහරදීල තිබ්බ නිසා පසුව. මොවුන්ගේ නිවසියන් බොරැල්ලෙ පොලිසියට පැමිණිලි කරලා තිෙනවා මේ සම්බන්ධව අපිත් බන්ධනාගර ඉහල නිලධාරින් දැනුවත් කරා තාමත්. මේ බද ්‍ර මාර් රග ෑැකිලතම අපි ැනගන්න ලබන බඳනා ාරය තුළින් ඉටන් මේ විදියට අමානුෂක දියට මෙහෙම පාර දෙෙද්දී මෙන්න නියම වැඩේ කියන්න මේම අමානුසික ක්‍රියාවන් සිද්ධ කරද්දී. ආරක්ෂක ලේකම් විසින් විශේෂයකකයක් පත් කරලා දෙන. මේ මේ වදහින්ත්‍රන මේවා බන්ධනාගාර නිලධාරීන්ගේ මේ දූෂණ ක්‍රියාවන් සම්බන්ධෝ මේ පාරදීීම සම්බන්ධව මේ හොයල බලන්න කමිටුවක් පත් කරලදි න මේ. ට හදලා විශේෂයක කිය ස්පීට් පෝස්ට කියලා එතකොට මේ ස්පට පෝස්ට බයිනම් ොන පෝස්ට හදුවත් මේ හදන්න මේවා මේ සාධාරනණ නිස්්ට කරන්න කරන්න වියන්ට. මේ ඉස්ටමන සාධාරණය මොකදද මේ ඇවිල්ලා ඇවිල් අසූචි ගොඩක් අයිසින් කරනවා වගේ වැටත්තමයි මේ ආරක්ෂ කලේ කඳුම කගල තින්න මොකද මේවා මේ කරන්න දේ ඇතවශය ොකද කරන්න මේ ආරක්ෂ කලේ කම්තුමාගේ පැන්චන් කිය විශ්්‍රාමගය ඒව නිලධාරීන්ට කීයක්ක්කරි හොයාගන්න ඔ සව ක්ක කර දග වැඩ ිල ොත් හද අපිට පේන්නන්නේ එ මොක ගොල්ලොම පත් කරලයි මටු පත් කල ගොල්ලු විශාල පඩියක්ග්‍යවෙවල මේ සත පහකර වැඩක් නැති වැඩක් කරන්න. ඒකනෙේ ආරක්ෂ කලයකන්තුමනි වෙන්න ඕන. වෙන්නඕනේ මේ අමානුෂික ක්‍රියාපන සිද්ධ කරන මේ අම්මන්න බන්ධනාකාර නිලධාරීන්ම පුරුණොත්තාපනය කළ යුතු. ඒක තමයි කරන්න ඕන රැදවියෝනේ දවිියගනි පු ත්පන කරන්න රදවියපු නුත්පන කරන්න හදන බ නි ත්තාපනය කරන්න. මොකද ඇත්ත මේවිදී රදිය මනසිික පහරදීල. මේගේ තුුව සිද්ධ කරන්න කල මතගන බෞගිය කාල එක්කන එ දම් පරිප්වාකනවා මේ වැලිකට සිද්ධිය කෝමද ඒ සිද්ධිය. ඒකතම ඇත් බෞ්‍ය කා ගුලොන්න මතකයි මහරබන්ධ කාරයත් මේ වගේ මමානුසික විදිට රදවියපුට පහරදීලා ගාතනය කරන්න. ඉසුරු කියලාතන දියෙක් මේ වගේම තරුණ එක් නමුත් මේ වට තාම එක්නෙක් තත්තඩංගුට අරගන නෑ. ආරක්ෂක ලේකන්තුමා බොරු පම්පෝරි ගහනවා අපි කියෑ ආරක්කලකන්තුවන්න මේ වට ගන්න ක්‍රා මාර්ග මේ ගන්නත්තඩංගුවට මේ විෂමාත්‍යාර මෙන්න මේවයි. බන්ධනා කර නිධාරීගේ ගාතන කරනවා හි වැට පහර දෙනවා අමානුසික වදීන්ස කරනවා ැමගල් ඉතාග නින්න ඔන්න ඇවිල්ල නවා මනිීමරුවන්ගේ දේශය මෙගොල්න්ගේ හි හිතේ තියෙන් නේවා හීන තමයි ගොල්ල ඉන්නන්නේ මොකද තැන්තන් වල තරුණයෝ මරලා ගාතනය කර සිද්ධි දකිනුවම ගොල්ල පොලසිය විසින් බම් හොයන්න කිය ල එක්කන්ගේඉල්ල තරුණය ගාතනය කරනවා ඔක්වා මෙගොල්වොට පේනවා. ඉතින් මේ පේනකොට බන්ධනාගර නිලධාරින් හදාගන්නවා මනසේ මනස අලුදදය කලු චන්ඩිකමක් හදාගන්නවා දෙන්නං ඔබලට ඔන්න එලියෙන් කියී අක්කර විරුද්වාද ී අක්කරි විය දන්කර මොඒ අරගන බීගන විල්ල මේ රැඳවියන්ට අමානුසික විදදියටර පහරදෙන. මේ සිදුවීමත් අපිට බරවතල සැඇත්තිවා එවැනි සිදුවීමමත් මේ තරුණයට කරලා තියන්න කියලා මොක අපි දැක්ක පවග දවත්සල මෙ යෝඩෙව්බලින් විශාල ප්‍රචාරයගෙනචා මේ සිදුවීම සබන්ධව අසත්‍ය ප්‍රචාරගෙන් කියලා මේ තරුණයගේ තරුණ ජීවිතය සම්පූර්ණම වෙනස් විනාස කරනක දෙේවල් සිද්ධ වනා ඒකට රුකුලක්හැටියට යම් කණ්ඩායමක් කර එකකට රුකුලක්හැටියට බන්ධනාගර නිල්ලධාරිනුත් ඊට දෙවැනි නැතිවෙෙන්න්න මේ තරුණයටට කයික හා මානසික පද හින්සිිට පත් කරන. ඒ විතරන්නේ දැන් ඉන්නවා බන්ධනාගරවලට දාල ස්F එක දාලාලඉන්නවා දාල ඉන්න මේ රැඳවියන්ගේ ආරක්ෂාවට දාලදඉන්න. මේ බිකල්ලොම දාන්නෙට ඒකටන බන්ධනාගාරය ආරක්ෂාවට. මෙන්නම ස්ටF එකත් මේ තරුණාවව මානසික පීරිිනට පත් කරලලා ස්ටF එක කියනවා නටපංග කියලලා එත ෙ නටපංගේන නැටුව නැත්ත දනාාගර දන්න පාදනවා. ඔන්න තත්තේ මේ එ. න තර මානසික පීන ැදවේ ැඳදවයාට බන්ධනාගාර තුළට කියම් ස්ටF එල්කරන්න මේ රැඳවියට මේ තරුණයට මේ දේ කරලා දීනවා. ඉතින් මේ වැන්නේ අමානෂක තත්වඇත්තම ඇදමී රට තුළ නිර්මාණය වෙලා තින්නේ හැබත් තැනම ගත්තව තිී අපිට හන්න ලැබෙන්නේ අමානුසික වදහිසන විශේෂෙන් බන්ධනාගාර තුළ. ඉතින් අපි සිරකරු අයිතිවාසිකන් සුරැකීම කමිටු ඇටියට මේ සම්බද්ධයෙන් අපි ඉදිරියේ දී නීතිය. ීතිමේ පැත්තෙන් ග්‍රියාත්මක වෙන්නේ හෝනඳදගේ ලපි සාකච්ඡා කරනවා මේ තරුණයාට සාධාරණයක් සිද්ධ වෙනතුරු අපි මේ අරගලය දිගටම අරගයනවා.